ලෝකේ පැවැත්ම ජීවයයි ජීවය උපදවන්නේ ගැහණියයි ඒ නිසාම ලෝකයම ගැහණියයි අජබෝවන් සුබු දේශනාවක් ඔබට දවස පටන් අරගෙන පැය කිහිපයක් ගත වෙලා තියෙන්නේ දවස අවසන් වෙන්න තවත් ඒ වගේම පැය ගානක් ඉතිරි වෙලා තියෙනව නේද අපි අද දවස පටන් ගත්තේ කොතනින්ද අපි හැමෝම අද දවස පටන් ගත්ත තැනට ගියොත් නිින්දෙන් අවදි වෙනකොට උදේ පාන්දර ඔබ හිතන්නේ ඇති අද මට මොනවද කරන්න තියෙන්නේ අද මම මොනවද කරන්න ඕනේ කියලා ඒ හිතපු වැඩවලින් තමන්ට පැවරල් තියෙන කාටයුතු වෙන්නට පිළිවන් මේ ඔබ මේ වෙනකොට කොයි තරම් ප්‍රමාණයක් කරලා තියෙනවද සම්පූර්ණ කරලා තියෙනවද නැත්නම් අද දවසේ තමන්ට තියෙන වැඩ රාජකාරී අතරින් තාම කරන්න හිතුවේවත් නැද්ද තාම හිත හිත ඉන්නවද ශ්‍රාවක හිතවතුනි අපි හැමෝම මිනිස්සුනේ නේද අපි හැමෝටම ජීවිතේ යම් යම් වගකීම් පැවරෙනවා ඒ වගකීම් වලට වටිනාකමක් එකතු වෙනවා ඒ වටිනාකම හරිහැටිම නියම කරන්න පුළුවන් වෙන්නේ ඔබ ඔබ අතින් වෙන්න ඕනේ වගකීම හරිහැටි ඉටු කිරීමේදී පමණයි අපි හැමෝම මිනිස්සු හැටියට අපි අතින් වෙන්න ඕනේ වගකීම හරිහැටි හඳුනා ගන්න ඕනේ ඒ වගකීම හරිහැටි හඳුනාගෙන ඒ ඔස්සේ කටයුතු කරන්න අවශ්‍යයි අයිතිවාසිකම් අයිතිවාසිකම් කියලා පුන පුනා ඉල්ලීම් කරනවට වඩා තමන්ගේ අතින් වෙන්න ඕනේ වගකීම මොකද්ද කියලාත් ඒ අතරේ හොයලා බැලුවොත් අන්න එතන ඔබ ජීවත් වෙනවා ඔබ සැබෑ මිනිසෙක් වෙන්නෙත් එතෙන්දී ශ්‍රාවක හිතවතුනි අපි අතින් වෙන්න ඕනේ වැඩ රාජකාරී පිළිබඳව කතා කරනකොට ඒක නිසි කලමනාකාරීත්වයකින් යුක්තව අපිට කරන්න පුළුවන් නම් ඒ හැම දෙයක්ම අපිට සාර්ථකව කරගන්න පුළුවන් නේද පිළිවිලක් නැත්තම් තමන්ට පැවරෙන රාජකාරිය තමන්ට පැවරෙන වගකීම හරිහැටි කරන්නේ කොහොමද කියලා තමන් තුල අවබෝධයක් නැත්නම් එතන ගැටලුවක් තියෙනවා ඇත්තටම එතන ගැටලුවක්නේ රාජකාරී ජීවිතේ වෙන්න පුළුවන් නැත්නම් තමන්ගේ පෞද්ගලික ජීවිතය තුල වෙන්න පුළුවන් හැම දෙයක්ම පිළිවෙලට පිළිසිදුවට නිවැරදිව කරනකොට අපිට ජීවිතේ මේ ජීවත් වෙනවා කියලා දැනෙනවා විඳිනවා කියලා දැනෙනවා අදත් අපි සූදානම් ඔබට ජීවිතේ විඳවන්න නෙමෙයි විඳින්නේ කොහොමද කියලා දෙන්න හැබැයි ජීවිතේ නිසි කලමනාකාරීත්වයත් එක්ක ගෘහ ආර්ථික ඵලදායිතාවය අද අපේ ප්‍රභාතයේ මාතෘකාව මේකන කතා කරන්න අද අපි ප්‍රභාතයේ කතාබහ වෙනුවෙන් ආරාධනා කළා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ ඵලදායිතා උපදේශක කමල් කංකානම්ගේ මහත්මයාට අපි කමල් මහත්මයා එක්ක කතා කරමු අද වැඩසටහනේ ආරම්භයේට ප්‍රවේශයක් ගන්නවා මේ ගීතයයි ඔබට අහන්නට ඉඩ දෙමින් අපි ගීතය අහලා වැඩසටහනේ ඉදිරියට යමු संते
අපි බොමු මන්දල මතු පානේ අපි බොමු මන්දල මතු පානේ සොඳුර මත සමු දෙන්න සමු දෙන්න සොඳුර මත සමු දෙන්න සමු දෙන්න ඈත ගමේ සරු පස පෙරලන්නට මායන හද උදෑසන මායන හද උදෑසන සොඳුර මත සමු දෙන්න සමු දෙන්න සොඳුර මත සමු දෙන්න සමු දෙන්න සමන් චන්ද්‍රනාත් වීරසිංහේ ගීතය ලියු ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ගීතය සංගීතවත් කළේ ඩීඩී ගුණසේන ඒ ගීතය ගායනා කළේ. ඔය විදිහට කී දිනෙක නම් අද උදෑසනත් ගෙදරින් පිට වෙන්නේ නැද්ද නේද? හැබැයි ඉන්න තැන්වල ඉඳලම අපිම හිතාගමු අපි කාටවත් කියන්න ඕනේ මම මොනවද අද දවසේ කරේ. මගේ රාජකාරිය හරියට ඊට කරාද? මම ඒක තේරුම් අරගෙන තින්නේ අපිම හිතලා අපි දන්නව නේන උත්තර මොනවද කියලා. නිවැරදි නම් ඔබ තවත් නිවැරදි වෙන්න. හැබැයි නිවැරදි කරගන්න ඕන තැනක් තියෙනවා නම් කාටවත් දෝෂාරෝපණය නොකර ඔබ නිවැරදි වෙන්න. එතන තමයි ඔබ ජීවිතයේ දිනුව වෙන්නේ. ජගත් කිස්තරි නවරත්න නව මාධ්‍ය ඔස්සේ මුහුණ පුතින් අපි ඔබට සමීප කරනවා. ප්‍රභා වීරසූරිය නිෂ්පාදනයෙන් මාත් එක්ක එකතු වෙනවා. ගෘහ ආර්ථික ඵලදායිතාවය අපේ මාතෘකාව. පලදායිතා ලේකම් කාර්යාලයේ පලදායිතා උපදේශක කමල් කංකානම්ගේ මහත්මා අයිබෝන් ඔබතුමන්ට අයිබෝන්. කමල් මහත්මා අපි මොකක්ද මේ ගෘහ ආර්ථික පලදායිතාවය කියන්නේ? එතනින් කතා බහ පටන් ගන්න. ඔව් මම හිතන්නේ අපි ගත්තාම මේ ගෘහය කියලා ගත්තාම ඇත්තටම අපි කියන නිවස කියලා. ඒතකොට නිවස පාදක කරගෙන තමයි අපි මේ කතා බහට අද යොමු වෙන්නේ. ඉතින් මේ නිවස තුල ආර්ථිකය කිව්වොත්ාම දැන් මම හිතන්නේ ජනමාධ්‍යවල මේ මුළු ලෝකෙම දන්න මේ ලංකාවේ ආර්ථික වශයෙන් කඩා වැටිලා කියලා. එතකොට අපිට ආර්ථික වශයෙන් කඩා වැටුණා කිව්වට අපිට දැනෙන හැඟෙන විදිය ගත්තාම අපේ අතේ සල්ලි නැහැ කියන එක. ඒ කියන්නේ අපිට මොකක් හරි භාණ්ඩයක් මිලදී ගන්න ගියාම සල්ලි නැහැ. ඕක තමයි අපිට මේ ආර්ථික වශයෙන් අපිට දැනෙන්නේ. නමුත් දැන් ආර්ථික විශේෂඥයන් එහෙම නැත්නම් ආර්ථික විද්‍යාව අනුව ඔව එක එක විදියට අර්ථකථනය කරලා තියෙනවා. කොහොමද මේ ගෘහය ගත්තට පස්සේ මේ ගෘහය තුල තියෙන මූල්‍යමය පැත්ත. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි දන්න අපේ නිවසකට මාසෙකට නෙන්නේ සාමාන්‍යයෙන් මාස් පඩි ගන්න මිනිස්සු ඉන්න. එහෙම නැත්නම් දවසේ පඩි ගන්න මිනිස්සු නේ. කොහොම වුණත් මාසයක් ඇතුළත අපේ ගෘහයේ පැත්තට එන සල්ලිත් අපේ ගෘහයේ පැත්තෙන් යන සල්ලිත් අතර අනුපාතය වෙනස් වුණාම මෙන්න මේ ආර්ථික සම්බන්ධතාවය අපිට මනාව පැහැදිලි වෙනවා. ඉතින් එතකොට මෙන්න මේ ගෘහ ආර්ථික ඵලදායිතාවය කියන්නේ ඇත්තනම් ඵලදායිතාවේ විස්තර කරනකොට අපි ගොඩක් වෙලාවට වචන දෙකක් භාවිතා කරනවා. සඵලතාවයත් කාර්යක්ෂමතාවයත් නිවැරදිදී නිවැරදිව ඒ මොහොතේම සිදු කිරීම කියන එක. එතකොට අපි කොහොමද මෙන්න මේ ආර්ථික එහෙම නැත්නම් නිවසේ ආර්ථිකය සඵලදායි විදියට නිවැරදිව නිවැරදි ක්‍රමවේදෙන් ඒ මොහොතේම සිදු කරන්නේ කියන එක ගැන තමයි අපි මේ අද සාකච්ඡාව ගොඩනැගෙන්නේ. ඒ නිසා මේ ගෙදරක් ගත්තාම අපි දැන් කොහේ ගියත් අපිට සමාහලට ගෙදර අමතක වෙනවා. හැබැයි අපිට අන්තිමට එන්න වෙන තැන තමයි ගෙදර. ගෙදර ආවට පස්සේ මං හිතන්නේ අර ඉස්සෙල්ල වැඩසටහනෙත් විකාශනය වුණා. ගෙදර එනකොට සමාහලට ගෙදර ආවද කියලා අහන්නේ කියන්නේ ඒ කියන්නේ එයාට කැමති නැති කෙනෙක් නම් ගෙදර එනකොට කැමති නෑ වගේ. ඉතින් නමුත් අපි මං හිතන්නේ ලෝකේ ඉපදිච්ච හැම කෙනෙක්ම මේ ගෙදර නිවස කියන එකට මනාව කැමති වෙලා ඉන්නේ. ඒ කියන්නේ ලෙඩක් දුකක් හැදුනත් අපි ගෙදර. එහෙම නැත්නම් අපේ සමීපතයන් ඉන්නේ අපේ ගෙදර. එතකොට දැන් නිවහනක් කියන එකේ වටිනාකම එන්නේ ඔතනින් ගොඩනැගෙන. එතකොට පවුල් ඒකකේ ගොඩනැගිලා තින්නේ එතනින්. එතනින් තමයි ඇත්තම ගත්තොත් දැන් ගෙයක් ගත්තාම පොඩි රටක් වගේ. මොකද ඒක කියන්නේ තර ආර්ථිකය ගත්තාම රටේ ආර්ථිකය වගේ තමයි. ඇතුළට සල්ලි එනවා ඇතුළෙන් සල්ලි යනවා. ඔය විදිහටම කියන්නේ. එතකොට ඒකේ කියන කාර්යයන් සමාහට රටක විදිහට සංකීර්ණ නොවෙන්න පුළුවන්. නමුත් ගෙයක් ගත්තාම ගේ ගෘහණිය ගත්තත් එහෙම නැත්නම් අපි දන්නවා ගෙහ ගෘහ මූලිකය ගත්තත් ඒ දෙන්න අතර සෑහෙන බරක් කරටවිල්ල තියෙන. මොකද මේ මූල්‍ය පිළිබඳ ගැටලුව එක්ක. ඒක නිසා අපි මං හිතන්නේ අද මාතෘකාව විදිහට මේ ගෘහ ආර්ථිකයේ ඵලදායිතාවය තමයි කතා කරන්න ගත්තේ. මං හිතන්නේ ඉතාමත් කාලෝචිත සුසුසු මාතෘකාවක් මේ දැන් මේ යන ගමනත් එක්ක. හොඳයි. දැන් යන ගමනත් එක්ක මේක සුසුසු මාතෘකාවක් වෙද්දී ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ඇත්තටම දැන් අපි ගෙදර ආර්ථිකය පිළිබඳව කතා කරනකොට
ගෙදර ආර්ථිකයේ නිසි කළමනාකාරීත්වයකින් පවත්වාගෙන යන්න හරි විදිහට කරගෙන යන්න මෙතන ගෙදර ඉන්න සමාජිකින්ගේ වගකීම් තියෙනවා අපි වගකීම් මොනවද කියන කාරණේ පිළිබඳව කතා කරමු කමල් මහත්මයා අපි කතා කරමු ඇත්තටම මේ ගෙදර ආර්ථිකයට බලපෑම් කරන ස්ථාන මොනවද දැන් අපි අපි සමහර වෙලාවට අර මාසෙට මේ ලැබෙන රැකියාවක් කරනවා නම් ස්වාමි පුරුෂය හෝ බිරිඳ දෙන්නම රැකියාවක් කරනවා මේ ලැබෙන මේ ප්‍රමා මුදල මදි වෙන්නට පිළිවන් පඩිය මදි වෙන්නට පිළිවන් මේක මොන විදිහට සැලසුම් කරත් අනේ කොහොම හරි අර මේ අවසන් වෙද්දී තවත් කාට හරි ණය වෙනවා ඇත්තටම මේ කොයිතරම් සැලසුම් කරනවා ආරම්භයේදී හරි පුදුම විදිහට සැලසුම් කරනවා හැබැයි දැන් නැති මොකක් හරි තැනක පොඩි ගැටලුවක් තියෙනවා අපි කතා කරමු මෙන්න මේ ගෙදර ආර්ථිකයට බලපෑම් කරන ස්ථාන මොනවද අපි කොහොමද ඒව හඳුනගන්නේ ඔව් මං හිතන්නේ අපි නිවසක් ගත්තාම මං හිතන්නේ ලංකාවේ දැන් තියෙන මේ පවුල් එකක් ගත්තාම විවිධ හරිම සංකීර්ණ සමහර වෙලාවට දෙන්නම රජේ රැකියා ගන්න මව සහ පියා ප්‍රධාන වශයෙන් ගත්තාම රැකියා කරන ඊට අමතරව ළමයි රැකියා කරන ගොඩක් අය පෞද්ගලික ආයතන වෙන්න පුළුවන් සමහරලාට ස්වයන් රැකියා වෙන්නත් පුළුවන් සමහරට කඩයක් දාන් ඉන්නවත් වෙන්න පුළුවන් ඉතින් ඒක නිසා අපිට මේ ගෙදරක ආර්ථිකයට කොහොමද සල්ලි එන්නේ කියන එක තමයි මම එකකින් විස්තර කරේ මොකද මොන මොන ආකාරයෙන් එන්න පුළුවන් සමහරලාට අතිරේක මුදල් විදියට එන ඒවත් තියෙන පුළුවන් නමුත් ඒකේ හොඳම දේ තමයි අපි ඉස්සෙල්ලම අඳුනා ගන්න ඕන අපේ මේ සල්ලි එන එක කිසි ගැටලුවක් නැහැ යන්නේ කපිලිමන්ද ගැටලුව තියෙනවා. ඒතර මේ යන්නේ කොහෙන්ද කියලා අපි බලන්න ඕනේ. සල්ලි යන්න ප්‍රධානම දේ දැන් වෙලා තියෙන්නේ එකක් තමයි අපි අපි දන්න දැන් අපිට මේ දැන් දැන් දැනුත් එහෙමයි දැන්ටත් විදුලිය කප්පාදුවක් වෙනවා. විදුලිය කපනවා. පැයක් කපනවා. එතකොට මීට ඉස්සෙල්ලා මං හිතන්නේ විදුලි කප්පාදුව දැන් මේ වහිනින්ද විදුලි කප්පාදුව අඩු වීමක් හෝ එහෙම නැත්නම් අපිට තෙල් ලැබීම නිසා ඩීසල් බලාගාර හරහා එන නිසා විදුලි කප්පාදුව අඩු වීමක් වෙන්න පුළුවන්. නමුත් විදුලිය නැති වුනහම අපි හැමෝම මැසිල් නගෙන පටන් කෑ ගන්න පටන් ගත්තා. පාරෙන්න පටන් ගත්තා. උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා. එතකොට අපි දන්නවා ප්‍රධාන වශයෙන් නිවසකට විදුලිය කියන එක අත් අවශ්‍යම එකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ නිවසේ වහල තිබුණත් වැඩක් නැහැ විදුලිය නැත්තම්. නිවසේ බිත්ති තිබුණත් වැඩක් නැහැ විදුලිය නැත්තම්. ඒ තරම් අපිට එහෙමනම් ඒ වගේම තමයි විදුලියට යන වියදම දැන් අහස උසට ගිහිලා තියෙනවා. ඒ කියන්නේ එකක් තමයි ওই විදුලිය ගත්තාම අපිට ඇත්තනම් විදුලියෙන්ට ගෙවන ගාණ පිළිබඳව මේ මාසය ඇතුළත අපි හිතන්න වෙලා තියෙන දෙපාරක්. ඒ වගේම ජලය. මොකද ඉස්සන්නම් අපි මිදුලට බැහැලා ලිඳෙන් වතුර ටික ඇදගෙන වැඩ කරපු මිනිස්සු. හැබැයි දැන් එහෙම නැහැ. දැන් සමහරලාට සමහරුන්ගේ වතුර මං හිතන්නේ පාරෙන් අරන් නැතුව ඇති පිටින් අරන් නැතුව ඇති. නමුත් ලිඳෙන් වතුර ගහන්නේ මෝටරයකින්. ඒ කියන්නේ විදුලිය ආයි එතනින් යනවා. ඒක නිසා මෙන්න මේ බලශක්ති අර්බුදයේදී ප්‍රධාන ගැටලුවක් වෙනවා මෙන්න මේ විදුලිය, ඒ වගේම ජලය, ඒ වගේම දුරකථන. අපි දැන් දන්නේ නැති වුණාට මේ අපිට දුරකථන සඳහා යන වියදමත් සෑහෙන්න වැඩි වෙලා තියෙනවා. ඒ දුරකථන ගත්තාම ස්ථාවර වෙන්නත් පුළුවන්, ජංගම වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා මේ දුරකථන වලදී විශේෂයෙන් අපි කියන මේ ජංගම දුරකථන ගත්තාම අපි හැමෝම කියන අර ඉස්සෙල්ලා අපි කනවා ඩේටා රොපි කියලා දැන් ඩේටා කන්නේ. ඒ කියන්නේ ඩේටා කනවා කියලා කියන්නේ ඒ කියන්නේ ඒ තරම් අන්තර්ජාලයත් සමග සම්බන්ධ වෙලා ඒක අපිට අතාරින්න බෑ. අන්තිමට කරපු දේකුත් නෑ. කරපු දේකුත් නෑ. දැන් මට උදාහරණයක් තියෙන්නේ මම දැන් අද දවසෙත් මම එනකොට මේ ඇත්තටම ඒත් ඔන්න මේ මාධ්‍ය සම්බන්ධයක් කියනෙම තමයි එයාගේ ෆෝන් එක වැඩ කරන්නේ. එයා කියන එයා මැරිලා කියලා. මොකද එයාට මුකුත් කරගන්න බෑ ෆෝන් එක වැඩ කරන්නේ නැතුව. ඒතර දැන් මම ඇත්තටම මම ওই ඉස්සරත් ඔකේ ගිහිටිය දැන් අනාගතයේ උපතින් ළමයි සමහරට ෆෝන් එක අතට අරන් උපදී. මොකද අපි දන්නවා ඒ වගේම ඒකේ අලාභ තමයි දැන් මේ වෙනකොටත් ෆෝන් එක නිසා අපි දන්න මේ කොවිඩ් වසංගතයත් සමගම අපි අර සූම් එහෙම නැත්නම් දුරස්ත මාර්ගස්ත ක්‍රමවේද අනුව ඉගෙන ගැනීමේ හුරු වුණා. ඒකට ප්‍රධානම එක උදව් වෙච්ච උපකරණ විදිහට මේ ෆෝන් එක තමයි භාවිතා කරේ. ඉතින් ඒකෙන් තාම ළමයි ගලව ගන්න බෑ අපිට. දැන් ළමයි ගොඩක් වෙලාවට ගේම්ස් ගන්න පටන් ගන්නවා. එතකොට ඒකට යන ඩේටා ප්‍රමාණයට අපි ගෙවන්න ඕන. එතකොට ඒකත් මේ ආර්ථිකයේ ගෘහ ආර්ථිකයේ ගත්තාම ප්‍රධානම දෙයක් වෙලා තියෙන මේ වෙනකොට. ඉතින් ඊට අමතරව අපිට අනිකුත් දේවල් අපි දැන් සාමාන්‍යයෙන් අපි ගත්තාම අපි ආහාර පාන කියනවා ගෙදෙට්ට. ඊළාට එදිනෙදා භාවිතා කරන ද්‍රව්‍ය ගන්න වෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ කන්නේ නැති වුණාට අපිට අවශ්‍ය දේවල් තියෙන. ඒවා භාවිතය. ඒක නිසා මෙන්න මේ වගේ ඊළාට ප්‍රවාහන ගාස්තු. දැන් ගෙදරින් යන දේවල් අපි එළියට යනකොට අපි නිකන් යන්න බෑ. ප්‍රවාහන ගාස්තු මේ වෙලාව වෙනකොට. ඒ වගේම පාසල් ළමයි ඉන්නෝ නම් එහෙම නැත්නම් ඉගෙන ගන්න කට්ටිය ඉන්නම් පන්ති ගාස්තු. පන්ති ගාස්තු කොච්චර යනවද කිය. ඒ හා සමානව අනිකුත් ගාස්තු පිරිවැයන් මේ හැම දෙයක්ම මේ ආර්ථිකයට බලපෑම් ඇති කරලා තියෙනවා. ඒ නිසා අපි ප්‍රධාන වශයෙන් මේව කොටස් වශයෙන් අඳුනා ගන්න ඕන මාසයක් ඇතුළතදී අපේ නිවසෙන් එළියට යන මුදල් මොන මොන ඒවටද මොන මොන කොටස් විදියටද ගමන් කරන්න කියලා. මොකද එහෙම හොඳ අවබෝධයක් ගත්තොත් දැනුවත් වුණොත් අපිට පුළුවන්කම තියෙනවා අර පරිමස්ම පැත්තට ගමන් කරන්න. මෙම නැත්නම් අපි ඇත්තටම දැන් ගොඩක් වෙලාවට බලශක්තිය සම්බන්ධව කතා කරන හරිත ඵලදායිතාව කියලා.
එතකොට අපි 3R සංකල්පය එකක් තමයි රිඩියුස් අඩු කරන්න පුළුවන් රීයුස් නැවත පරිහරණය කරන්න පුළුවන් රීසයිකල් එහෙම නැත්නම් චක්‍රීකරණය කරන්න භාවිතා කරන්න පුළුවන් ඉතින් ඒක නිසා ඒ වගේ ඵලදායිතා ශිල්ප ක්‍රම අපි නමින් කිව්වේ නැතුණාට ඒවා අපි භාවිතා කිරීම ඉතාමත් වැදගත් වෙන මේ වගේ අවස්ථාවක හොඳයි අපි මේ ගැන කතා කරමු ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ ඵලදායිතා උපදේශක කමල් කංකානම්ගේ මහත්මයා තමයි අද අපේ ප්‍රභාතයේ කතාබහ එක්ක වෙන්නේ ගෘහ ආර්ථික ඵලදායිතාවය පිළිබඳව අපි කතා කරන්නේ 2.68.24.11 දුරකථන අංකය 2.68.24.11 දුරකථන අංකය විවෘතයි කතා කරන්න පිළිවන් ඔබේ අදහස් අපිට වටිනවා එනිසා අපි වහගෙන ඉන්න ශ්‍රාවක ඔබටත් යම් යම් ගැටලු තියෙන්නට පිළිවන් ඒ පිළිබඳව කතා කරන්න 2.68.24.11 දුරකථන අංකයට ඉතින් අපි කතා කරන අතරතුරේදී ඔබේ අදහස් වලටත් අපි ඉඩ කඩක්වෙන් කරන ගීතයක් අහන්නත් ඕනේ කමල් මහත්මයා ඊට කලින් අනේ මේ දැන් අපි ගෙදර ආර්ථිකයට බලපෑම් කරන ස්ථාන කිහිපයක් පිළිබඳව ඔබ මතක් කරා. ඉතින් ඇත්තටම දැන් අපි එක තැනකට ගියොත් දැන් විදුලිය. දැන් විදුලිය ලයිට් කපලා තිබ්බට ඒක විදුලි බිල වැඩි. සමහර අවස්ථාවලදී මගේ කනට මැහෙලා තියෙනවා කපනවා නම් ඕක දවසම කපලා දෙයිද? මොකද මේ විදුලි බිලට ඔරොත්තු දෙන්න විදිහක් නෑ. ඒකට මූණ දෙන්න විදිහක් නෑ. ඔහොම ඉඳලා අන්තිමට රතු බිලකුත් එනවා. හැබැයි මෙන්න මේක මේ ගෙදර විදුලි බිල වැඩි වෙන්නේ නැති වෙන්න මේක අඩු කරගන්න පුළුවන්. ඒ අඩු කරගන්න මිස කල්මනාකාරීත්වයකින් යුක්තව විදුලිය අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕනේ. අපි දන්නේම නැති තැන්වලදී ගොඩාක් ගැටලු මතුවෙලා මෙන්න මේ තත්ත්වය මතුවෙනවා වෙන්න පුළුවන්. කොහොමද අපි දැන් උදාහරණයක් ගත්තොත් විදුලිය. දැන් මේක මේ මිස කල්මනාකාරීත්වයකින් යුක්තව කොහොමද අපි විදුලිය පාවිච්චි කරන්නේ? ඔව්. ඒක ඇත්තටම මේක හරිම හොඳ ප්‍රශ්නයක්. මොකද දැන් සමහරවිට අපි දන්නවා ජලයේ කාන්දු වෙනකොට අපි දකින්නේ බිංදුව බිංදුව බේරෙනවා. හැබැයි අපි දැක්කහම අපිට ඒක ලකුවට දැනෙන්නේ නැහැ බිංදුව බිංදුව කියලා. නමුත් ඒ බිංදු බිංදු එකතු වෙලා එකතු වෙන වතුර ප්‍රමාණය ගත්තාම සමහරවිට අපි දන්නවා දැන් වහිනකොට අපි බාල්දියක් තියලා තිබුණා අපිට වැස්සේ තියෙන තීව්‍රතාවය පේන්නේ නැහැ. මොකද චූටි බිඳුනේ වැටෙන්නේ. හැබැයි වැස්ස ඉවරනකොට ඒ බාස්කට් එක පිරිලා. ඉතින් ඒකම තමයි විදුලි එකක් ගත්තාම අපි දන්නේ නැතුණාට විදුලි ඒකක අපි මේ දැන් කතා කරන මොහොතේ පවා විදුලි ඒකක අපේ නිවෙස් වලින් ගමන් කරනවා. අපි දන්නේම නැතුව. ඔව් කමල් මහත්මයා මොහොතක් ඉන්න ඔබ දැන් ඔබ අපිව අහගෙන ඉන්නවා කියලා අපි දන්නවා. ඔබ මොහොතක් අපිව අහගෙන ඉන්න ගමන් බලන්න gedara light කීයක් මේ වෙනකොට bulb කීයක් පත්තු වෙනවද කියලා. වටයක් ගිහිල්ලා බලන්න මේ වෙනකොටත් bulb කීයක් පත්තු වෙනවද කියලා නේද? ඔව් ඒක තමයි. ඒකේ මම කියන්න හැදුවේ ඒක තමයි අපිට ඇත්තටම මේක පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. එතකොට මේ දැනුවත් බව සහ අවබෝධය කියන්නේ දෙකක්. දැනුවත් කරනවා කියන්නේ දැන් අපි මෙහෙම කතා කරලා දැනුවත් කරනවා. හැබැයි අවබෝධය කියන්නේ ඊට එහා කිය දෙයක්. මොකද අපි දැනගන්න ඕනේ විදුලි ඒකකයේ හැදෙන්නේ කොහොමද කියලා. අපි කියන්නේ යුනිට් එක කියලා. යුනිට් එක හැදෙන ආකාරය පිළිබඳ සරල අවබෝධයක් තියෙන ඕනෑම කෙනෙක් නිකන් තියන්නේ කාමරෙන් එළියට යනකොට ලයිට් එක ඔෆ් කරලා යනවා. මොකද හේතුව අපේ මේ යන හැම තප්පරේම ඒ විදුලි ඒකකයේ නිර්මාණය කිරීම සඳහා දායක වෙන ලයිට් එක පත් වෙලා තියෙනවා. ඒක නිසා අපි ඒ ගැන විතරක් නෙමෙයි දැන් සමහරලාට අපිට තේරෙන්නේ නැතුණාට අපිට ලයිට් එකක් අවශ්‍ය වුණාට අපි දෙකක් තුනක් දාලා තියෙනවා. සමහරලාට බියසක තියුනහම ලයිට් ඊටත් වැඩි දාලා තියෙනවා. ඊළඟට අපි අයන් එක භාවිතා කිරීමේදී නේද ඇඳුම් ටික එකපාර මැද ගන්න නැතුව සැරින් සැරේට මදින අවස්ථා තියෙනවා. ඊළඟට කාමරවල අපි ලයිට් දානකොට ළමයි පාඩම් කරන ළමයි දෙන්න තුන්දෙනාට එකම තැන පාඩම් කරන්න අවස්ථාව සලසා දෙන්න පුළුවන්. ඊළඟට අපි දාන බල්බ් එක මොකද්ද? දැන් ඇත්තටම දැන් තියෙනවා ගොඩාක් බල්බ් ಜಾති විදුලි වොට් ගාන අඩු. හැබැයි එළිය වැඩි. නේ? ඒතකොට ලක්ස් ගාන වැඩි නමුත් වොට් ගාන අඩුයි. ඉතින් ඒක නිසා අපි අන්න ඒ වගේ බල්බ් මාරු කරලා බලන්න ඔබ. ඇත්තටම ඔබට පුළුවන් මාසේ අන්තිමට විදුලි යුනිට් ගානේ පිළිබඳ අවබෝධයක් එන්නේ. ඒකත් හරියම ලේසි. අපි දැන් ওই ෆෝන් එක ගන්න ගේම් වගේ. මොකද අරක මීටරේ කරකිනකොට ඒක දුවනවා. 1 2 3 ඔහම දුවනවා. ඒක නිසා අපිට පුළුවන්කම තියෙනවනේ මේ මාසේ යුනිට් මෙච්චර නම් ඊළඟ මාසේ අපි මේක දැනුවත් වෙලා අවබෝධයෙන් අර පිරිමස්සක් ගත්තොත් අපිට ඒ යුනිට් ගාන අඩු කරගන්න පුළුවන්. එතකොට අපිට සිද්ධ වෙනවා මේකත් ඇත්තටම අර අපි කිව්වාගේ මේක මේ සරලකාන්නයක් නෙමෙයි. මොකද ඒක තේරෙන්නේ අවසානේ බිලාවට පස්සේ මට ගෙවා ගන්න බැරි වෙනකොට. ඉතින් එතකොට අපිට එන ආදායමත් එක්ක අපිට යන වියදම් වැඩි වුණොත් මම ණයකාරයෙක් කියලා තියෙනවා. ඒ ණය පළවෙනි මාසේ අවුලක් නැති වෙයි. කොහොම හරි බේරයි. දෙවෙනි මාසේ තවත් වැඩි වෙනවා. එතකොට මං ඒ ණය ගන්නෙ කොහෙන්ද? මං ඒව ගෙවන්නේ කොහෙන්ද? ඒ විතරක් නෙවෙයි දැන් නදික මේ මෙතන තවත් ප්‍රශ්නයක් තියෙනවා. අපි මේක සම්බන්ධන මේ ගෘහ ආර්ථිකය කියන එක සම්බන්ධ දැන් අපි දන්න රටේ ආර්ථිකයේ කඩාවැටීම හරහා මොකද උනේ? කලකෝලහල, කැලරි, ඊළඟට අපි කියන අරගල, මේ හැම එකම නිර්මාණය වෙන්නේ මොකක් මතද?
මේ ආර්ථික කඩාවැටීම. එතකොට අපි ඇයි හිතුවේ නැත්තේ ගෘහය ඇතුලේ දේ වෙන්නේ නැද්ද? නේද? සමහරට බිරිඳ ස්වාමිපුරුෂයා අතර, ස්වාමිපුරුෂයා ළමයි අතර, බිරිඳ ළමයි අතර ප්‍රශ්න ඔක්කොම එන්නේ ඇයි? මොකද ස්ට්‍රෙස් එක වැඩි. මොකද සල්ලි. සල්ලි ප්‍රශ්නේ. හැබැයි ඒගොල්ලෝ එහෙම රණ්ඩු වුණාට ඒගොල්ලෝ කතා කරලා මේක අවම කරගන්න ක්‍රමවේදයක් සකස් කරන්නේ. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒක නිසා අපිට හැකියාව තියෙන මේ විදුලිය ගත්තාම විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නේ කොහොමද කියලා බලන්න. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා ගොඩාක් දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන උපාංගවල දෙයක් තමයි LED බල්බයක් පාව පත්තු වෙනවා. ඒ කියන්නේ උපාංගේ ගැහුවට පස්සේ අපි ඒ උපාංගේ භාවිතා නොකරත් ඒකේ ලයිට් පත්තු වෙන ඒවා තියෙනවා. දැන් සාමාන්‍ය අපි වයර් කෝඩ් එකක් ගත්තත් වයර් කෝඩේ බල්බ් දෙක තුනක් සමහරට මීටර පවා වැඩ කරන. ඒ හැම එකටම යන්නේ විදුලිය. කවුරුවත් පිටින් ඇවිල්ලා දෙන්නේ නැහැ. Taman සල්ලි ගෙවන විදුලිය. ඒක නිසා හැම වෙලේම ඔබ මතක තියාගන්න ඕන බිත්තියේ තියෙන ස්විචේම ඔෆ් කරලා තියන්න. හැම උපකරණයක්ම අපි පාවිච්චි කරත් නොකරත් බිත්තියේ තියෙන ස්විචේම ඔෆ් කරලා තියන්න. අපි දන්නවා දැන් TV එකක් දැම්ම TV එකේ හැම තිස්සෙම අර ස්ටෑන්ඩ් බයි තියෙනවා කියලා ලයිට් එකක් පත් වෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් ඒක අවම කරගන්න බලන්න. මොකද මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඒක අමතක කරන්න අරක අපිට අමතක වෙන දේ තමයි බිංදුව බිංදුව එකතු වුණාට ඒක අන්තිමට මාසේ අන්තිමට විශාල ප්‍රමාණයක් බවට පරිවර්තනය වෙනවා. ඔව් කමල් මහත්මයා ඒකම මේ ෆෝන් චාර්ජර් එක නේද? ඔව් අනිවාර්යයෙන් ෆෝන් චාර්ජර් එක. ෆෝන් එක දැන් අද ෆෝන් එක ෆෝන් චාර්ජර් එකට ගැහුවට පස්සේ ෆෝන් එක සම්පූර්ණයෙන් 100%ක් චාර්ජ් වුණාට පස්සේ එතකොටත් අර චාර්ජර් එක තියෙනවා. ඔව් ඒක එකක් තමයි ඒ උපකරණයට හානි වීමක් තියෙනවා. ඒ වගේම තමයි අපේ අනවශ්‍ය විදුලියක් ඒකට ගම කන්නේ. ඉතින් ඒක නිසා මේවා ඇත්තටම අපරාධ. ඒ කියන්නේ අපි කියන්නේ ස්ලීපින් මනි. ඒ කියන්නේ සල්ලි නිදි. ඒ කියන්නේ අපි නිකම්ම නිදි කරනවා. අපේ සල්ලි ටික නිදි කරවල දාන. ඉතින් ඒක නිසා අපි ඒ වගේ දෙයකට යොමු වෙන්න අරක ඒ වගේම ජලය ගත්තත් එහෙම ජලය අපි අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕන. වතුර තියෙන දැන් සමහරව අත හොදන්න ගියාම කතාවක් පිට සබංගග අත හොදනවා. ඔයේ දී වෙන සමහරට අතක් දී වෙන තරම්. ඉතින් වතුර ඒ තරම් නාස්ති කිරීම තියෙන ඒ වගේම තමයි හොදන්න ගියාමත් නේ අනවශ්‍ය විදිහට හොදනවා. සමහරට ඒ වාදනේ ඉවරයි. ඔය හොදනවා. ඊළාට කටව දත් බ්‍රෂ් කරන්න ගියාම ටැප් එක අරගෙන දත් බ්‍රෂ් කරනවා. ඉතින් මම කියන්නේ ඒ ජලය කියන්නේ එකක් සම්පතක්. අනිත් එක තමයි අපේ සල්ලි. ඒක නිසා අපි හැමතිස්සෙම අපේ හાર્ට් බීට් එක වැඩ කරනකොට අපිට දැනෙන්නේ නැනේ. ඒ කියන්නේ ඒක කිව්වොත් තමයි මට මතක් වෙන්නේ ආනේ මං හුස්ම ගන්නවානේ කියලා. ඒක නිසා අපි හැමතිස්සෙම හිතේ අවධානය කරගන්න ඕනේ මේ යන්නේ තේව තමයි. ඒක නිසා සමහරලාට අපිට අනාගතයේදී ඇතම ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන් මෙහෙම බේරගත්තේ නැතත්. අපි මම මේ කියන්නේ දැන් මේ ගෘහ එකක් කියන්නේ කිව්වේ. හැබැයි අපි ලංකාවේ මිනිස්සු පොදු වශයෙන් මේක හරියටම ක්‍රියාත්මක කරොත් නදිගමිස් අපිට මං හිතන්නේ 150ක් මේක කප්පාදු කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඇත්තටම අපි අනවශ්‍ය විදියට විදුලිය එහෙම නැත්නම් ජලය එහෙම නැත්නම් දුරකථන. දැන් දුරකථන ගත්තාම අපි සමාහලට කෝල් එකක් ගත්තාම අනවශ්‍ය දේවල් දිගට කියාගෙන අන්තිමට අවශ්‍ය දේ කියලත් නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ වගේම තමයි අපිට අර පුරුද්දකට දැන් අර බල්ලට ඇති වැඩකුත් නැහැ හිමින් ගමනකුත් නැහැ කියලා ඉන්ටර්නෙට් භාවිතා කරන්න ගියා. ඔහේ නිකන් ඕන එකයි එපායි අරක දැක්කොත් ඒක බලන මේක දැන් බලන්න ගියේ වෙන එකක්. හැබැයි අපි අන්තිමට කරලා තියෙන්නේ වෙන එකක්. ඒක නිසා ඒකට යන කාලය අපිට තේරෙන්නේ නැහැ. මොකද අර මට මතකයි ඇල්බර්ට් අයින්ස්ටයින් උත් කියලා තියෙනවා කාලය සම්බන්ධ ගත්තාම කාලය සම්බන්ධව තියෙන කතා දෙකක් තියෙන එකක් තමන් කැමැතිම දෙයක් කරනකොට කාලය යනව දැනෙන්නේ නැතිලු. හැබැයි තමන් අකමැතිම දෙයක් කරනකොට කාලය ඉතාමත් විශාලයි කියලා දැනනවලු. ඉතින් එතකොට අන්න ඒ වගේ තත්ත්වයක් තමයි මේ ෆෝන් එකෙත් වෙලා තියෙන්නේ. අපි දැන් ගේම් එකක් ගහන්න ගියාම මාර සතුටුයිනේ. අපි දන්නේ පැය දෙක තුන ගහලා තියෙනවා. එතකොට ඉන්ටර්නෙට් භාවිතා වෙලා තමයි ඔන්ලයින් ගේම් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක එකක් තමයි ශරීර සෞඛ්‍යයට හොඳ නැහැ. මානසික පීඩා ඇති වෙනවා. ඒ වගේම තමන් ව්‍යාකූල වෙනවා. ඉතින් ඒක නිසා ඒ වගේ හැම පැත්තක්ම ගත්තහම මෙන්න මේ gedරක මෙන්න මේ ප්‍රධාන දේවල් ටික වැදගත් වෙනවා. ඒ වගේම තමයි මං තව කාරණයක් කියන මේ ආහාර පාන ගන්න ගියාම අපි ගොඩක් වෙලාවට කඩේට ගියාට පස්සේ අපේ gedර ප්‍රමාණයට වඩා කියන අවස්ථා තියෙනවා. අපි දැකලා තියෙන පාන් ගන්න ගියාම නෑ මදිවි කමන්නේ ගෙඩි දෙකක් ගමු කියලා අන්තිර පාන් ගෙඩි භාගයම විසි ගන්නවා. ඉතින් එතකොට මම හැමතිස්සෙම යෝජනා කරන්නේ අපි චුට්ටක් අඩුවෙන් කමු. කමන්නේ මදි වුණාට චුට්ටක් කමන්නේ. හැබැයි වැඩි වුණොත් අපරාධයි. මොකද මේ කාලේ හැටියට අපිට කරන්න බෑ. මොකද තව කෙනෙකුට කන්න දෙන්න තියෙන ප්‍රමාණයක් වෙන්නේ නැති අපි අපතේ දාන්නේ. අපේ සල්ලි තියුණ කියලා දැන් සමහර කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මට සල්ලි තියෙනම් උඹට මොකද මං ඕන් තරම් කනවා කියලා. හැබැයි අපි එහෙම හිතන එක කුහකයි නේද? එහෙම හිතන එක හොඳ නෑ නේද මේ කාලේ හැටියට. මොකද ඒක හේතුව තමයි ඒක අපේ හිතේ
තැම්පත් වුණොත් අපිට දුකක් ඇති වෙනවා. මොකද අපි පාරේ යනකොට අපි දැකලා තියෙන කන්න බොන්න නැතුව, ඒ වගේම අපි නිවුස් වල අහලා තියෙන ඕන් තරම් කන්න බොන්න නැතුව පවුල් පිටින් ගඟේ පනිනවා. නේ? සිය දිවි හානි කර ගන්නවා. ඉතින් ඒ විතරක් නෙවෙයි සමහරලට පවුල් ප්‍රශ්න ඇති වෙනවා. පවුල් කැඩිලා යනවා. ඒ හැම එකම මේ ආර්ථිකයත් එක්ක එන ගැඹුරු දේවල්. ඒක නිසා මේ ආහාර පාන ගන්නකොටත් මම කියන්නේ ඊටමත් අරපිරිමැස්මින් තමන්ගේ පවුලට අවශ්‍ය ප්‍රමාණයට පමණ. මම කියන්නේ නොකා ඉන්න කියලා. අවශ්‍ය ප්‍රමාණයට පමණක් ගන්න ඉතුරු සල්ලි ටික ඉතුරු කරගන්න. මොකද අපිට තවත් දේවල් සඳහා යොමු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි එදිනෙදා භාවිතා කරන ද්‍රව්‍ය ගන්නකොට. තමන්ගේ ගෙදර සමහරලාට අපි දැකලා තියෙනවා එක නෙමෙයි දෙක තුනක් තියෙනවා. හැබැයි තව එකක් ගන්නවා. මට තේරෙන්නේ නැහැ ඒ කියලා. ඉතින් ඒක නිසා අපි සෙරප්පු දෙකක් ගත්තත් පුළුවන් තරම් ඒ දේ භාවිතා කරන්න. භාවිතා කළ බැරිම නම් තව දෙකක් ගමු. ඉතින් ඒක නිසා අන්න ඒ වගේ දේවල් භාවිතා කිරීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕන. මෙන්න මේ අර්බිනිමස්ම කියන එක අපේ හිතේ තියාගෙන ඒ වගේ ප්‍රමාණ ගාස්තු. අපි සමාහලට නිකන් ඉන්නකොට නෑ මම පොඩ්ඩක් ටවුන් එකට ගිහින් එන්නම් කියලා යනවා. සමාහට තමන්ගේ වාහනේ අරන් යන්න පුළුවන්, සමාහට බස් එකේ යන්න පුළුවන්. ඒ කොහොම වුණත් යන්නේ මොකද්ද? අපේ ආර්ථිකයෙන් කොටසක් තමයි මේ එළියට දෙන්නේ අපි. අපිට ඒක තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ හැම එකක්ම වැඩ දෙක තුනක් තියෙන නම් ඒක එක අවස්ථාවක ඉදිරියට ගන්න පුළුවන්. ඒතකොට අපිට යන ප්‍රවාහන ගාස්තු අවම වෙනවා. ඒක නිසා ඒ ආකාරයට කිරීමත් ඒ වගේම පන්ති. දැන් පන්ති ගාස්තු කිව්වහම ඇත්තටම ළමයට සමාහලට එන තරකයක් තමයි අපේ ගෙදර තේමයි කරන්න ඕනේ කියලා. ඉතින් සමාහලට අපිට පුළුවන්කම තියෙනවා නම් ඒ ළමයට ඒ පන්තිය මොනව හරි උගන්වන්න තමන් ඒක උගන්වන්න. උගන්වලා පන්තියෙන් කෙරෙන ප්‍රමාණය අඩු කරගන්න. එළියට යන ප්‍රමාණය අඩු කරන්න. මොකද දැන් මං හිතන්නේ පන්ති ගාස්තු කිව්වමත් මාසේ වියදම ගත්තාම ළමයි දෙන්නේ 3 දෙනෙක් ඉන්නොනක් විශාල ප්‍රමාණයක් මුදලක් අපි එළියට වියදම් කරන්න වෙනවා. ඒක නිසා ඒ විතරක් නෙවෙයි ඒ කරන වියදමට සරිලන දේ ඒ ළමයා හරියටම ගන්නවද කියලාත් අපි බලන්න ඕනේ. මොකද ඒකත් මේ ආර්ථිකයට බලපෑමක් ඇති කරනවා. ඉතින් ඒක නිසා මෙන්න මේ අනිකුත් පිරිවැයන් අවම කර ගැනීම සඳහා කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. හොඳයි, අපි මේ පිළිබඳව තවදුරටත් කතා කරමු. 011 2 68 24 11 දුරකථන අංකයත් විවෘතයි. කතා කරන්නත් පිළිවන් ඔබට. අපි හැමවෙ ප්‍රභාතයේ කතා බහ සමගයි ඔබ එක්වී සිටින්නේ. ගෘහ ආර්ථික ඵලදායිතාවය පිළිබඳව තමයි අද අපි ප්‍රභාතයෙන් කතා බහ කරන්නේ. ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ ඵලදායිතා උපදේශක කමල් කංකානම්ගේ මහත්මයා තමයි අද අපේ කතාබහට එක්වෙන්නේ. කමල් මහත්මයා, අපි කතා කරානේ මේ ගෙදර ආර්ථිකයට බලපෑම් කරන ස්ථාන පිළිබඳව කතා කරා වගේම තමයි දැන් මෙන්න මේවායින් අපි කොහොමද මේවා මොනවන්ට අපි හිතන්නේ නැති තැන් වෙන්නේ, මොනවද අපි හිතන්නේ නැති විදිහට කලමනාකාරයට ගැටලු ඇති කරන තැන් කියන කාරණේ පිළිබඳව කතා කරා. ඒකම අපි කතා කරමු කමල් මහත්මයා. ඇත්තටම අපිට ගෙදර ඉන්න ගමන් මේවෙන් ඉපෙීමක් කරන්න පුළුවන්. යම්කිසි දෙයක් මේ ගොඩනගා ගන්නට පුළුවන්. ඒ කොහොමද කරන්න ඕනේ? ඒ කාරණේ පිළිබඳව කතා කරමු. ඔව්, එතකොට මම අර ඉස්සෙල්ලා මතක් කරා වගේ සෑම නිවසකම පවුලේ මම හිතන සමාජික ගණනාවක් ඉන්නවා. එතකොට ඒගොල්ලෝ සමහරලාට වැඩට යනවා. උදේ ගිහිල්ලා හවස එන කට්ටිය ඉන්න, සමහරට උදේ ගිහිල්ලා රෑ වෙලෙන ඉන්න කට්ටිය ඉන්න. එතකොට සමහරලාට ඒගොල්ලන්ට කිසිම දෙයකට දායක වෙන්න බැරි අවස්ථා තියෙනවා. නමුත් අපි බලන්න ඕන ගෙදර ඒ වගේම කීප දෙනෙක් හරි ඉන්න. එහෙම නැත්නම් වේලාසෙන් එන කට්ටියනේ. එහෙම නැත්නම් අපි ගත්තොත් සති අන්තේ ගෙදර ඉන්න කට්ටියනේ. ඉතින් ඒ වගේ එක වෙලාවකදී අපි දන්න පොඩි මිරිස් පැලයක් හිටවුවා කියන්නකෝ. අපිට ගෙදෙට්ට අවශ්‍ය මිරිස් ටික ගන්න පුළුවන්. අපි එහෙම නැත්නම් පොඩි අපි කොළ ජාති කන්න ඕන නම් ඒ වගේ දෙයක් වෙවුවා කියන්නේ. අපිට ගෙදර අවශ්‍ය දේ එතනම නිර්මාණය කරගන්න හැකියාව තියෙනවා. එතකොට ඒකෙන් වෙන්නේ අපි අර පිටින් ගන්න දේ අවම කරගන්න හැකියාව තියෙනවා. එහෙම නැත්නම් දෙහි ගහක් වෙන්න පුළුවන්, අපි කියන කතරගුණ ගහක් වෙන්න පුළුවන්. මොකද හැමදාම කොළ හැදෙනවා, හැමදාම කන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපි බලන්න ඕන ඒ පැත්තට යොමු වෙන. එහෙම නැත්නම් කුෂිකර්මාන්තේ පැත්තට යොමු වෙන. හැබැයි මගේ රැකියාව කුෂිකර්ම නෙමෙයි. හැබැයි අපි කරන්නේ අපිට ගෙදරට අවශ්‍ය එකක් තමයි. අපි රසායනික පොර ගහන්නේ, අපි හොඳටම දන්න මේක හොඳයි කියලා. එතකොට ඒක කන්න පුළුවන්. අනිත් එක ෆ්‍රෙෂ් ගතිය. මේ වෙලාවෙම කඩාගෙන කන්න පුළුවන්. ඒක නිසා දැන් මම මෙතන යෝජනා කරන්නේ නැහැ මේක හැමෝටම කරන්න පුළුවන් කියලා. සමහරලාට සමහරුන්ගේ ගෙවල් තියෙනකොට ඒගොල්ලන්ට වවා ගන්න ඉඩ නැහැ කියලා කියනවා. නමුත් අපි දැකලා තියෙනවා අපිට හොඳම උදාහරණේ අපි රූපවාහිනී මාධ්‍යවල ඕන් තරම් දැකලා තියෙනවා. පොඩි ප්ලාස්ටික් භාජන වල විසිකරන දේවල් වල පොඩි පොඩියට හදලා සාමාන්‍යයෙන් දැන් අපේ කෑම් වේල රටාව ගත්තත් දැන් අපි කෑම් වේලේ රටාව පොඩ්ඩක් අඩු කරලා තියෙනවා. සාමාන්‍ය පිට රටවල් වලත් එහෙම තමයි. ලොකු ප්‍රමාණ කන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමන්ගේ පවුලේ කට්ටියට එක වේලක් සඳහා අපිට මොන හරි කොළ జాතියක් එහෙම නැත්නම් එළවලුවක් අපිට හදා ගන්න පුළුවන් නම් ඒකෙන් අපිට මොකද්ද වෙන්නේ? අර අපි පිටට දෙන මුදල් ප්‍රමාණය යම් කිසි අඩුවක් දක්නට ලැබෙන. ඉතින් ඒක නිසා ඒක මාර වැදගත් වෙනවා. එහෙම නැත්නම් අපි සාමාන්‍ය අපි දන්නවා දැන්
කඩවල දැන් ගහලා තියෙන ග්‍රෑම් 50 මෙච්චරයි කියලා. ග්‍රෑම් 100 මෙච්චරයි කියලා. අපිට ඉස්සර මතක් වෙන්නේ කිලෝ එක 500 තමයි මුදල ගහුවේ. දැන් මුදල එහෙම ගහන්න බෑ. මොකද ලොකු මුදලක් ගහන්න වෙන. ඒක නිසා අපි ඒ ගැනත් හිතන්න ඕන. අපි ගෙදර බබා ගන්න එකෙත් ගොඩාක් වටිනාකම තියෙන. ඉතින් ඒක නිසා ඒක මා පුදුම විදියට වැදගත්කමක් දක්වන. දැන් ඔබතුමා එහෙම කියනකොට මට මතක් වුණේ අපි දැන් ඒ කතාවට අදාළ හොඳම උදාහරණයක් මේ මැදිරිය අපි ඉදිරියේ ඉන්න අපේ ප්‍රභා වීරසූරිය ගෙවත්ත හරි අලංකාරවත්ව මේ හොඳ වගාවක් කරගෙන යන වෙලෝලු වගාවක්, පළතුරු වගාවක්, පලා වගාවක් අපිටත් ගෙනත් දෙනවා. හැබැයි ඒ ගෙනත් දෙන අතරතුරේදී හොඳ පාඩමකුත් දෙනවා. වගා කරන්න කියන කාරණේ. ඇත්තටම මේ වගේ කටයුතු, ඒ වගේ චරිතත් අපි මේ වෙලාවේ මතක් කරන මොකද හරි වටිනවා. තමන්ගේ ඉඩම මේ නිසි කලමනාකාරීත්වයකින් යුක්තව ප්‍රයෝජනෙට ගන්නවා. හොඳයි. අපිට දුරකථන ඇමතුමක් තියෙනවා. අපි ඔබට අවස්ථාව ලබා දෙනවා. අයබෝවන්. අයබෝවන්. මම මේ කතා කරේ අනුරාධපුරෙන් කතා කරන්නේ නැහැ කර කියලා කෙනෙක්. ඔව් මහත්මයා කියන්නේ. අපිට මේ ගෘහ ආර්ථිකයේ ඵලදායකතාවය රැකගන්න විශේෂයෙන්ම අපිට පුළුවන් වෙන හැබැයි රජයේ මැදිය රජයේ හෝ වෙනත් ආයතනයක් මැදිහත් වෙලා මේ කණ්ඩායමට පොඩි ආධාරයක් කරන්න ඕනේ. ඒගොල්ලෝ සල්ලි ගෙවල මැදල පදනේ මත හරි බැංකු ලෝනයක් හරි දෙන්න කටයුතු කරන්න. හැම ගෙදරකටම තමන්ට අවශ්‍ය පරිදි බයෝගෑස් සිස්ටම් එකක් ඇති කරගන්න ගෑස්. එතකොට තමන්ට පුළුවන් ඒකෙන් ගෑස් අරගෙන ගෘහ ආර්ථිකයේ ගෘහණියට තමයි ඒක අවශ්‍ය වෙන්නේ. සෑම ගෘහණියක්ම මං හිතන්නේ මේකට අකමැති වෙන්නේ නැහැ, කැමති වෙනවා. මේකට මේ විකල්පයක් වශයෙන් මේ මං අංගාධපුර දිස්ත්‍රික්කයේ මං කියන්නේ ඒගොල්ලන්ට කිරිහලක් ඇති කිරීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා. ඒකට මේ අවශ්‍යතාවයට සපුරලා මේ කිරිහලක් ගන්න ලෝන් එකක් දෙන්න පිටරටින් හරක් ගෙන්නන්න කියනවා නෙමෙයි. මේ ඒගොල්ලන්ට ණය ගෙවීමේ පදනම් මත කිරිහලක් අරගෙන දෙන්න වැඩසටහනක් ලෑස්ති කරොත් ඒ කිරිහලක් ගොම ටික මේ බයෝගෑස් හදන්න පුළුවන්. ඒක මේ අපේ අංගාධිපතිතුමා තියෙනවා, හෝටල තියෙනවා, දේවල් තියෙනවා, බයෝගෑස් සිස්ටම් එක අපි හරිගස්සලා දීපුවා. ඒ කාලේ 40,000ක් විතර වැය වුණේ, දැන් 75,000 ලක්ෂයක් විතර වැයි. එක ලොකු මුදලක් ඉක්මනේ. ඒකින් ඒක අනිත් මේ ගෙවත්ත ගැන දැන් ඔබතුමාලා කිව්වා, මේ ගෙවතු වගාවලන් දැනලත් කෙරීගෙන යනවා, මහල් නිවාසවලත් තිරෙනවා. ඉතින් මේ මේ මේක කරන්න පුළුවන්. අනිත් එක සෝලා, හැම ගෙදරකටම අවශ්‍යතාවයට සෝලා දෙන්න පුළුවන්. කිසිම කරදරයක් නැහැ, අපිට අවුව නිකන් ලැබෙනවා. ඒකටත් පොඩි ලෝන් එකක් දෙන්න, ගන්න කැමති කෙනෙකුට මේ සෝලා සිස්ටම් එක ඇති කරගන්න පුළුවන්. බොහොම අඩු වියදම් කරලා මේ ආයෝජනයක් කරන්න ඕනේ අනාගතය සඳහා. මේ අපේ ඉන්ධන ගෙවලා ඉන්ධන වලින් මොකද කරන්න ලෑස්ති කරගන්න ඕනේ. අනිවාර්යෙන්ම බොහොම ස්තුතියි මහත්මයා. එතකොට අර පෝලිං වල ඉන්න ඕනෙත් නෑ නේද? ඔව්, ඒක ඇත්තටම හොඳ යෝජනාවක්. මොකද එතෙන්දී සඳහන් කරන්න ඕනේ, එතුමා කියපු එක දැන්ටත් මං හිතන්නේ ව්‍යාපෘති ගණනාවක් තියෙන. දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේවයි අර සම්බන්ධීකරණ ක්‍රමවේදයක් නැහැ. උදාහරණ වශයෙන් සෝලා පැනලුත් මං හිතන්නේ එහෙම ගෙනල්ලා ගහපු අවස්ථා තියෙන. අපි දන්න ලොකු ව්‍යාපාරිකයෝ ඒගොල්ලෝ තනියම ඒව කරන්නේවත් තියෙනවා. ඒ වගේම අපේ විදුලි බල මණ්ඩලයට පවා දීපු අවස්ථා තියෙනවා. දැන් සමහරලාට ඒවයි පොඩි පොඩි ගැටලු, සම්බන්ධීකරණ ගැටලු තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි ওই දැන් බයෝගෑස් එක කියලා කිව්වා මං හිතන්නේ දැන් ආපිකෝ එකෙත් විකුණන්න දාලා තියුණා. ඊට අමතර වෙන වෙන කට්ටිය වෙන වෙනමත් විකුණලා තියුණා. ඒක නිසා දැන් ඒවා ඇත්තටම වැදගත් දේවල්. ඒක හැබැයි මම කියන්නේ අර දැන් අපි එක්කෙනෙක් කරන එක එක විදියට කරනවා නෙමෙයි, ඒක ඇත්තටම අර එතුමාගේ වගේ රාජ්‍ය අනුග්‍රහයෙන් කරනවා නම් වඩා හොඳයි එක ක්‍රමවේදයකට. එතකොට ඒකේ තියෙන අපිට තියෙන එෆිෂන්සි එක එහෙම නැත්නම් නිවැරදිභාවය වැඩි වෙනවා, කාර්යක්ෂමභාවය වැඩි වෙනවා, ඒතර ඵලදායි වෙනවා. ඒ වගේ තමයි මට දැන් කියන්න වෙනවා. ඔහොම කියනකොට අපිට පුළුවන්කම තියෙනවා. අර මම මිරිස් පැලේ කිව්වා වගේ මම පොල් කටු ගත්තාම දැන් පොල් කටු වලට මං හිතන්නේ ওই ගෑස් නැති කාලේ මාර විදිය ඉල්ලුමක් තියුණා. එතකොට ඒ වගේ අපි ගාව තියෙන හැම දෙයක්ම සමහරලාට සල්ලි කරන්න පුළුවන්. ඒ විතර නෙවෙයි, සල්ලි කරේ නැතත් ඒවා අපි පිටින් ගන්න නැතුව පාවිච්චි කරන දේත් සල්ලි. මොකද අපේ ගෙදර පොල් කටු ටිකෙන් මම පොල් කටු ලිපක් පත්තු කරනවා කියන්නේ ඒ සල්ලි. එහෙම නැත්තම් මං දර ගන්න වෙනවා. එහෙම නැත්තම් මං ගෑස් ගන්න වෙනවා. ඒ කියන්නේ එළියෙන් ගන්න වෙනවා. ඒක නිසා ඒ වගේ ක්‍රමවේද භාවිතා කරන්න හැකියාව තියෙන ඇත්තටම. හොඳයි, අපිට තවත් විනාඩි 10ක් වගේ කාලයක් තමයි ඉතිරි වෙලා තියෙන්නේ. අපි කතා කරමු කමල් මහත්මයා. දැන් මේ අපි මේ ගෘහ ආර්ථික ඵලදායිතාවය පිළිබඳව කතා කරනකොට යම්
වැඩ කටයුතු සිද්ධ කරනකොට ගෙදර දොරේ කටයුතු සිද්ධ කරනකොට ගෙදර ආර්ථිකයට මුල් තැනක් හිමි වෙනවා මේක නිසි කළමනාකාරීත්වයකින් යුක්තව කරන්න ඕන කියන කාරණය තමයි අපි අවසාන වශයෙන් මතක් කරේ ඇත්තටම මෙතන මේ ගෙදර ඉන්න සමාජිකයින්ගේ යම් වගකීමක් පැවරෙනවා ගෙදර ඉන්න අම්මා තාත්තට ලොකු වගකීමක් පැවරෙනවා විශේෂයෙන් අම්මට මොකද මේ හරි සමහර වෙලාවට හැම කාන්තාවක්ම රැකියාවක් කරන්නේ නැහනේ අම්මාට තමයි හැමෝම එකට එකතු වෙන්නේ හැබැයි ඇයට අනිත් අයගේ සහයෝගය ලබා දෙන්න ඕනේ දරුවන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාගේ ඇයට විතරක් පවර්ල් හරියන්නේ මෙතන පොදියට එක පොකුරක් වගේ අපි කොහොමද අපේ වගකීම නිවැරදිව හඳුනාගන්නේ අපි කතා කරමු අවසන් විනාඩි කිහිපය තුළ ඔව් ඇත්තටම නදීක හොඳ ප්‍රශ්නයක් මොකද මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ගෘහය ඇතුලේ මේ ආර්ථිකය හසුරුව ගන්න හරියටම අපි නියමාකාර බැරුණහම වෙන්නේ අපි පවුලක් විදියට හරියට ඉදිරියට ගමන් කරන්න බෑ මොකද ප්‍රශ්න ඇති වෙනවා රණ්ඩු ඇති වෙනවා මොකද අපි අර කියන්නේ සල්ලි නැති වුණාම ආදරයයි ආලයයි හැම එකම පෑල දොරින් පැනලා යනවා කියලා දැන් ඒ වගේ වැඩක් වෙන්න පුළුවන් නේද මම හිතන්නේ ඔය අපි ප්‍රවෘත්ති වලත් ගොඩාක් කාලා තියෙනවා ගොඩක් තැන්වල මේ පවුල් එක කැඩි යනවා ඒකට හේතුව සල්ලි නැතිකම හින්දා ඉතින් සල්ලි නැතුවත් නෙමෙයි එන සල්ලි හරියට කළමනාකරණය කරගන්නේ නැති නිසා ඒ විතරක් නෙමෙයි අර මම හිතන්නේ නදීක මිස් කිව්වාගේ මේ අම්මා කියන්නේ කවුද තාත්තා කියන්නේ කවුද ළමයි කියන්නේ කවුද කියන එක කියලා වගකීම් පිළිබඳ අවබෝධය නැහැ ඇත්තටම දැන් හැමෝම තම තමන්ට ඕන විදියට වැඩ කරගෙන යන්න හදන. එහෙම නෙමෙයි ඒකේ ඇත්තටම සම්බන්ධීකරණයක් තියෙනවා. දැන් අම්මා වටා තමයි ඇත්තටම පවුලක් ගොඩනැගිලා තියෙන්නේ. ඒක තමයි අපි හැමතිස්සෙම කියන්නේ ගෙදර පුදුන් අම්මා කියලා. ඒ වගේම පියා කියන්නේ ඊට එහා ගිය චරිතයක් වෙනස්. එතකොට පියා ඇවිල්ලා අර හැමෝටම උඩින් කළමනාකරණය කරනකොට පාලනය කිරීමේදී ඔහු සිටිය යුතුයි. ඒ වගේම ඇත්තටම පාලනය කිරීමේ කිව්වම දැන් මවටත් මං හිතා විශාල වශයෙන් පාලනය කිරීමේ හැකියාව තියෙනවා. උදාහරණ වශයෙන් ගෘහණියක් විදිහට ගත්තොත් එයා සම්පූර්ණ දවසම ගෙදර ඉන්නේ. එතකොට එයාට සෑහෙන්න දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක හරියට අවබෝධ කරගෙන ළමයිටත් උගන්වන්න ඕන පුරුද්දක් පුහුණුවක් කරන්න ඕන මේ ක්‍රමවේදය. අර පිරිමැස්ම කියන එක පුරුද්ද පුහුණු කරන්න. දැන් සමහර ගෙවල් වල ළමයි සත පහකට ගණන් ලයිට් දාලා තියෙනවා, ෆෑන් දාලා තියෙනවා, ඔෆ් කරන්නේ. එතකොට සමහරට අම්මම ගිහිල්ලා ඔෆ් කරනවා, සමහරට තාත්තම ගිහිල්ලා ඔෆ් කරන්න ඕන. නමුත් ඒගොල්ලන්ට මේ මුදලේ වටිනාකම මේක හම්බ කරනකොට තියෙන අමාරුව කියලා දෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි එළියෙන් බඩුවක් ගන්න ඒගොල්ලෝ කඩේට යවන්න ඕන. ඒගොල්ලන්ට කියන්න ඕන දැන් ඔයා ඕක මේව කරත් ඔයාට ওই සල්ලි හම්බ කරන්න පුළුවන්ද කියන අවබෝධය දෙන්න ඕන. ඒ බර දුන්නට පස්සේ හිතේ අපේ නිතරම පොඩි චකිතයක් එනවා. ඔව් ඇත්ත නේද අපරාධ මේක ගත්තොත් මට මෙහෙම කරන්න බෑ එහෙම කියලා. ඒක නිසා අපිට ඒක සමහරලාට එක එක ක්‍රමවේද භාවිතා කරන්න හැකියාව තියෙනවා. අපිට කියන්න පුළුවන් පුතා ඕක නාස්ති කරොත් මට තව එකක් අරන් දෙන්න බැරි වෙයි. පුතාට ඕක නැති වෙයි. එහෙම නැත්නම් මට ඔච්චර ඔයගොල්ලෝ සල්ලි නාස්ති කරත් ඔයාගේ බර්ත්ඩේ එකට පාටියක් ගන්නත් බැරි වෙයි. කේක් කෑල්ලක් කන්න බැරි වෙයි කියලා. මොකද ඕන වෙලාවක දැන් ළමයා පුරුදු පුහුණු වෙන්නේ අර අපි ඉස්සර කියන වගේ කැරට්ටලේ මොකක් හරි දෙනවා කිව්වත් ළමයා වැඩ කරනවා. එහෙම පුරුද්දක් තියෙන දැන් අධ්‍යාපනයේදීත් එහෙමයි. අධ්‍යාපනය කරන්න එක්ක යනකොට පන්ති එක්ක යනකොට හැම අම්ම කෙනෙක්ම කඩින් මොන හරි අරන් දීලා පුතා එක්ක යන ක්ලාස් එකට. කන්න දුන්නේ නැතත් පුතා නවතිනවා. යන්නේ නැහැ. මට ඕන කියනවා. ඉතින් ඒක නිසා අපි ඒකම භාවිතා කරගන්න ඕන මේ හොඳ පැත්තට යොමු කරගන්න. හොඳ පැත්තට යොමු කර ගැනීම සඳහා එයාට කියන්න ඕන ඔයාට මෙහෙම කරන්න පුළුවන්. හැබැයි මේ ටික ඉතුරු කරගත්තොත්. අපි මේ මාසේ මේ ටික ඉතුරු කරගත්තොත් ලබන මාසේ අපිට ගිහිල්ලා කඩේකින් කන්න පුළුවන්. එහෙම නැත්නම් සත පහක් ගන්න නැති වෙයි කියලා. ඉතින් ඒ නිසා මේ කෝඩිනේෂන් එක මම හිතන්නේ ගෙදරේ පවුලේ සමාජිකයන් අතර හොඳට තියෙන්න ඕන. කතා බහ කරගන්න ඕන. ඊට අමතරව මම නම් කියන්නේ වැඩිහිටියෝ විදිහට ඒගොල්ල පාලනය කියන එක අතට අරගෙන පාලනය කළ යුතු විශේෂයෙන් මම අර කියපු ගෙදරක ප්‍රධානම දේ විදුලි වෙන්න පුළුවන්, ජලය වෙන්න පුළුවන්, දුරකථන වෙන්න පුළුවන්, ගෑස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනිකුත් ආහාර පාන වෙන්න පුළුවන්. ඒවේ පාලනයක් ඇතුව ලබා දෙන්න ඕන. මොකද දැන් රජය රටක පාලනය රජය කරේ නැතුත් මොකද වෙන්නේ? රට පාලනය කරගෙන යන්න බැරි වෙනවා. රට බංකොලොත් වෙනවා, කඩාවැටෙනවා, ආර්ථික කඩාවැටෙනවා. ඉතින් ඒක නිසා අපි ඒක හොඳටම අධ්‍යකපු අවස්ථාවක අපේ ගෙදර පවා පාලනය අපි නිසි ආකාරව කටයුතු කරන්න ඕන නියම ක්‍රමවේදෙන්. මම කියන්නේ ගහන්න, රණ්ඩු වෙන්න එහෙම කියලා. නමුත් අපි බලන්න ඕන කරන ක්‍රමවේද මොනවද කියලා. ඒ වෙලාවට ගත යුතු දේ ඒ වෙලාවම ගන්න ඕන. ඒක නිසා තමයි මම කිව්වේ නිවැරදි නිවැරදි ඒ මොහොතේම සිදු කිරීම ඵලදායිතාවය කියලා. හොඳයි. නිවැරදි දේ නිවැරදි විදිහට ඒ මොහොතේම සිදු කිරීම තමයි ඵලදායිතාවය කියලා කියන්නේ. අපිට අවසන් විනාඩි 5ක් වගේ කාලයක් කමල් මහත්මයා ඉදිරි වෙලා තියෙනවා. ඔබතුමා අවසාන වශයෙන් හොඳ ගීතයකුත් තෝරලා තිනවා. ගීතේ හන්නත් විනාඩි කිහිපයක් වෙන් කරගෙන අපි වහගෙන ඉන්නවා බොහෝ කාන්තාවන් වෙන්න පුළුවන්, වැඩිහිටි පිරිමි පාර්ශ්වය වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්. පොදුවේ අපි වහගෙන ඉන්න අපේ ශ්‍රාවක හිතවතුන්ට අපි අවසාන වශයෙන් පණිවිඩයක් දෙමු. ඔව්, ඇත්තම කියන්න තියෙන එකම පණිවිඩය තමයි දැන් අපි මේ යන විදියට
සමහරලාට වැඩි හිටිය විදියට අපේ પરම්පරාව දැන් ගෙවිලා ඉවරයි වයස ගිහිල්ලා ඉවරයි නමුත් අපි හැමතිස්සෙම හිතන්න ඕන දෙයක් තමයි අපි ගොඩාක් අපේ ළමයට ආදරේ ඒ නිසා අපි අනාගත පරපුර වෙනුවෙන් අපි කළ යුත්තේ මොකද්ද කියලා රට වැටිලා තියෙන මේ මොහොතේ අපි තවදුරටත් මේ ආකාරයටම කටයුතු කරමින් අනාගත පරපුරේ මොකද පොඩි ළමයට තාම තේරෙන්නේ නැහැ ඒගොල්ලෝ ඕන දෙයක් කරයි ඒ නිසා අපිට එහෙම කරන්න හැකියාවක් නැහැ ඒ නිසා අපි හරියටම හිතලා බලලා අර පිරිමැස්මින් යුතුව කටයුතු කරොත් අපේ පවුල ගෘහ ඒකකය ඉදිරියට ගමන් කරගන්න හැකියාව තියෙයි ඒ වගේ හැමෝම කරනොනම් රටක් විදියට අපිට ඉදිරියට යන්න හැකියාව තියෙනවා හොඳයි රටක් හැටියට ඉදිරියට යන්න තමයි හැම මොහොතකදීම අපි උත්සාහ කරන්නේ ඒ වෙනුවෙන් නිවැරදි මඟ පෙන්වීමට තවත් එක උත්සාහයක් තමයි අද ප්‍රභාතයෙන් සිදු කළේ ගෘහ ආර්ථික ඵලදායිතාවය පිළිබඳව අද අපි කතා බහ කළේ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ ඵලදායිතා උපදේශක කමල් කංකානම්ගේ මහත්මයා අද අපේ කතා බහට එක්ුණේ බොහොම ස්තුතියි ඔබතුමන්ට අද කතා බහට එක්ුණාට එහෙමනම් ඉතින් ශ්‍රාවක හිතවතුනි අපි ඔබෙන් සමුගෙන යනවා සමුගෙන යන වෙලාව හරි නව මාධ්‍යෙන් මුහුණුපතින් අපිව ඔබට සමීප කළේ ජගත් නවරත්න ඔබටත් බොහොම ස්තුතියි නිෂ්පාදන සහාය ලබා දුන්නා ප්‍රභවීර සූර්ය ප්‍රභාතේ නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළ මම නදීකා ගුණරත්න හමුවෙමු ලබන සිකුරාදා ගිහින් ඉන්නා